සම්මත බුද්ධාගමෙහි අද භාවිතා කරන බොහෝමයක් අංගයන් විවිධ ආගම් සංකල්ප සංකලනය කර ගැනීමෙන් සකස් කරගත් ඒවාය. පරම පවිත්‍ර බුද්ධ ධර්මයේ විද්‍යාත්මක සිද්ධාන්ත යටපත්ව ආගමික සංකල්ප මතුවීමද ධර්ම ස්වභාවයෙන්ම සිදු වූ දෙයකි. එය කාට හෝ වරදක් පැටවිය යුතු ඇඟිල්ල දිගු කළ හැකි දෙයක්ද නොවේ. හේතුඵල දහම යථා පරිදි තේරුම්ගත් කෙනෙකුට පමණක් මේ ධර්ම ස්වභාවයද මනාවට තේරුම්ගත හැකිවනු ඇත. ගෝතම ශාක්‍ය මුනිంద్రයන් වහන්සේ කිසිම ભેදයකින් තොරව මුළු මහත් මිනිස් වර්ගයා සඳහාම දේශනා කර වදාළ බුද්ධ ධර්මය පරියාප්ති, පටිපත්ති, පටිවේද ශාසනය ලෙසින්ද නම් කරන්නට යෙදුනේ මේ නිසාමය. සුනේත, ධාරේත, චරේත යනුද බුද්ධ ධර්මයම විස්තර කරන්නට භාවිතා කළ පදවැලකි. මේ සියලු ආකාර පදවලින් විස්තර කරන්නට යෙදුනේ බුද්ධ ධර්මය අසා දැන බුද්ධියෙන් තේරුම්ගෙන තේරුම්ගත් හේතුඵල ධර්මයට අනුව ක්‍රියා කර බුද්ධියෙන්ම අනුගමනය කර අත්විඳගත යුතු එකක් වන බවයි. මේ නිසාම මේ උතුම් ධර්මයට බුද්ධ ධර්මය යන නම ලැබුණි. කිසියම් ආගමික නායකයෙකුගේ නමින් මේ නම ලැබුණා නොවේ. ගෝතම ශාක්‍ය මුනිంద్రයන් වහන්සේ ස්වයං වූ ඥානයෙන්ම බුද්ධියෙන්ම සොයා මතු කර පෙන්වූ ධර්මය බුද්ධිය මෙහෙයවා තේරුම්ගෙන බුද්ධියෙන්ම දැරිය යුතු නිසාම ධාරේතයයි ප්‍රකාශ කළ සේක.